आईफोन इन एक पार्ट में मैं खुद गुणा तो दिन ना देख ला निहारा पीरिस आदरणीय रंगन शिल्पिनी अभी हम वो मादरे करना कलाकार रिया कि देख अल्लाह से दिया अभी तक फेसबुक लाइव कर तुरिंग शायद फिर कोर्स पर तुरिंग ये विधि अदा संबंध रहना वा इतने अभी आप वो आई बोल के लगे ना आई बोल मैं मावे डेट तो पेन मुकद्द मावे डेट तो पेन ने पोटा क्या दे वेला मंग तो हितल है तो वेला वाड़ी वेला इन्नो की वेला नहीं नहीं खावट नहीं नहीं है वो मावे भी माम बैडिया में देवल दाने ने मेरे बेक खावट नहीं नहीं है वाले ऐसे इट पर ना क्यूट मंग अपे मिलाई वगैरह ऐसे ही क्यों है लांग में हरी बंग क्यूट की वाला माई ओ यार क्यूट तमाई थैंक यू मैं इतने नहर को हम जीवित है देंगे आदरणीय सिग्नल पर डम आदि उन्हें तो जानी है ना नहीं ना नहीं अरे हरे हाँ हरी हरी ने हरी 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 सिग्नल वाले मुखा नहीं प्रश्न है नहीं देंगे हरी बागी अभी वो पेन वाला है ना अरे ओ हरी आदरणीय अम्मा की नहीं देंगे मतलब ये मतलब कुना में टी ना ओह मैं अभी मैं मदर्स ने अभी प्रोग्राम में किया था निहार का वॉइस कट्टे आ गया अभी रेडी भी के सा फेसबुक की पर वीडियो क्लिप आ गया निहार के इतने अभी हरियाणा में देवर मतलब करो एक मामी देवर मतलब करने ही तो मैं शांति का बहुम लिंग तो किन्हें तमाये निहार के लगे ओ ने मामा मामा कियांडो ने मी मामा बहुम क्या मैं तीन तमाई मी मतलब काखरी आराधना वक्त दूना मामा सहबागी वेन थी मामा इस्तूति वांत वेन्डो ने मी लांकावे गोड़ा काफी स्लाइन वाने ये आखरे मावत आमतक नोकर संबंध करने का गैन कर गाने का गैना मी कलाकार ने कह दिया मामा ओगोलों तो गोड़ा किस्तूति वांत वेन्डो ने මේ මොකද මේ දැන් අපි දැන් අම්මා කෙනෙක් කියන අත්දැකීම ගැන පොඩ්ඩක් කතා කරමුද අපි කතා කරන්න මොකක්ද කියන්නේ ඔව් ඉස්ලාම කියනෝනේ කියලා වැඩක් නැහැ කියලා ඒ තරමට මම ඒක ඒ මව පදවිය කියන දේ හරියට විඳිනවා ඒක මට නිකන් මගේ ඔළුවේ දැන් ඔටුන්නක් බාලා වගේ මට හැමතිස්සෙම මේ හැඟීම එනවා ජීවිතේ හරිම ආදරණීයයි හරි කාර්යබහුලයි සමහරක් වෙලාවට මට මහන්සි ඒ වුණාට මං හරි ආසයි මේ මහන්සියට ඒක මං හැමතිස්සෙම හිතන්නේ තව අවුරුදු ගණනාවකින් මගේ බබා ලොකු වුණා මම වුණත් මං පස්සට හැරිලා බලද්දී මට මං ගැන ආදම්බර වෙන්න පුළුවන්නේ ඉතින් මම මේ කරන හැම දෙයක්ම බබා වෙනුවෙන් මේනක වෙනුවෙන් මගේ පවුලය වෙනුවෙන් කරන හැම දෙයක්ම ඕම ආසාවෙන් අයිකර පොඩ්ඩක්වත් මට හිතෙන්නේ අයියෝ මේ මොන කරදරයක්ද එහෙම කියලා මට හිතෙන්නේ මං හරි ආසයි ගෙදර වැඩ ඒ දේවල් කරන්න හරි ආසයි ඉතින් මං හරි සන්තෝෂේ විනෝදෙන් ඉන්නවා අපේ කතාවෙන්ම තේරෙනවා ඒ සන්තෝෂේ විනෝදේ හැඟීම ගැන බබාගේ නම මොකද්ද මේලි නිකෝලා රාජපක්ෂ මේලි නිකෝලා රාජපක්ෂ හරි එතකොට මේ එනහරක් අපි යමු මේ ඕනේ අපේ කූල් ස්පොට් ප්‍රෝග්‍රෑම් එක පැත්තට ආවම දැන් හිතනවාද ඕනේ බෑ ගේම් එක ප්ලේ කරන්න පුළුවන් වෙයි වින් කරන්න පුළුවන් වෙයි අත්දැකීමක් තියනවාද ඕනේ බෑ කියන පොඩි කාලේ හරි ඔව් ඉස්කෝලේනේ ඉස්කෝලේ යන කාලේ හිමයි ඔව් හරි අපි බලමු මේ ඊට කලින් කියනවනේ මං හිතන්නේ කට්ටිය කමෙන්ට්ස් කරනවා පේනවා ඇති නේද අනේ ඔව් අනේ අම්බෝ ගොඩක් හාට්ස් එවනවා අපිටත් එක්කමද ඔව් අනිවාර්යයෙන්ම මොකද දන්නවද මට ආදරය කරන අයට මම ඒ කියන්නේ අසීමිත ලෙස ආදරෙයි ආදරේ හදවතින්ම ආදරෙයි මට වෛර කරන අයටත් මම ආදරෙයි thank you වෛර කරන අයටත් ආදරෙයි එහෙම තමයි මගේ මේ ආගමේ කියලා තියෙන්නේ මම රෝමානු කතෝලිකයි ඉතින් කියන්නේ මේ හතුරන් තුනක් ආදරය කරන්න කියලා ඉතින් මම හරි ආදරේට ආදරේ කෙනෙක් මේ මුල් පදිංචිය කොහෙද මොරටුවද මොරටුව මගේ ගම මොරටුව රයිට් මම දැක්කා එයා හරි කැමැත් මේ කියන්නේ හරි ආඩම්බරෙන් අහන්නේ එයාගේ ගමත් මොරටුවනේ අන්න මොරටු බොයිස් කියන්නේ ඔකට තමයි මම
මෙතන ඉවත් කළා යන්නේ නෑ නෑ ඔයත් ඉන්න ඔයත් උඩට කොහමද කලාව මාතලේ ආ ඒත් හොඳයි very good නෑර කොහමද කලාවට සම්බන්ධ වෙන්නේ මම ඇත්තටම 2005 වසරවල වල TV commercials වල හිටියා ඊට පස්සේ 2007 වර්ෂයේ සුසින නිෂ්පාදන ආයතනයේ සංදෑම් මෙන්ඩිස් මහත්මියව මට හම් වෙන අහඹ ලෙස ඊට පස්සේ ඇය ආරාධනා කරනවා චිලිනාති කලාවට මගේ එහෙම අකමැත්තක් තිබුණෙත් නැහැ මට අර එහෙම උණක් තිබුණෙත් නැහැ ඒ කියන්නේ අර මම ගංගල ඒක නෙමෙයි මම මේක නෙමෙයි මගේ ඇම්බිෂන් එක වුණේ මගේ ඇම්බිෂන් එක වුණේ පොඩි කාලේ ඉඳන් මම එක 100,000 වාරයක් කියලා තිබුණ හැමතැනම මගේ ඇම්බිෂන් එක වෙලා තිබුණේ ගෘහණියක් වෙන්න මගේ අම්ම ගෘහණියක් මේ මට මතකයි ග්‍රේඩ් 6 එකේ මේ ක්ලාස් ටීචර් හැමෝගෙම ඇහුවා දැන් ඔයා ලොකු නම මොනාද වෙන්නේ ඔයා ලොකු නම මොනා මම විතර එක මෙක්කෙනා කිව්වේ අම්මා වගේ ගෘහණියක් වෙන්න ඕන කියලා. ඉතින් ඒක ඒකයි මම අර ගෙදර වැඩ වැඩ කරන්නේ හරි ආසයි ඒකයි. සෝරි අනේ. අනේ කමක් නැහැ අනේ. මයි තින්ක් මගේ වැරද්දක් නෙවෙයි ලංකාවේ මේ නෙට්වර්ක්ස් වල හරි ෂෝක්. හරි නිහර මේ මොන්ටිසෝරි ගුරුවරයෙක් ඉන්න අවස්ථාවක් තිබුණද කාලය? එහෙමත් නැහැ. එහෙම තිබුණෙත් නෑ නමුත් මම දැන් මම ඇමරිකාවට ගියානේ දැන් මේ ප්‍රධානම හේතුව උනේ මේනකගේ අධ්‍යාපනයකට ඉතින් දැන් මම මේනක අධ්‍යාපනය ලබන්න කියලා මම එතන ගිහලා නිකන් ඉඳලා හරියන්නේ නෑනේ මට ඕනේ අර ඒ මම ආසනේ කාලේ නාස්ති කරන්න අපි මේ බොහොම පොඩි කෙටි කාලයකට නෙමෙයි ලෝකෙට ඇවිල්ලා තියෙන්නේ ඉතින් මං හරි ආසයි වැඩදායක දේවල් කරන්න මට සහ සමාජයට ඉතින් ලංකාවට යන දවසකට මම ගුරුවරියක් හෝ මම මොන්ටසෝරි එකක් ඕපන් කරේ නැතත් ඒ කියන්නේ මට එහෙම අදහසක්වත් නැහැ අදටත් මොකද ඒක ලොකු රෙස්පොන්සිබිලිටි එකක් චූටි බබාලා ඒක ලොකු රෙස්පොන්සිබිලිටි ඒ රෙස්පොන්සිබිලිටි එක ගන්න මම ටිකක් බයයි මම හැමතිස්සෙම හිතුවේ ඒ මං ඉගෙන ගන්න දේ මට කවදා හරි මගේ බබාලට මට ලේසිනේ මට gederi ඉඳම මගේ බබාලට උගන්වන්න පුළුවන්. දැන් විශේෂයෙන්ම දැන් බලන්න අපි කවදාවත් හිතුවේ නැහැ මේ වගේ කොරෝනා තත්ත්වයක් දැන් ඉස්කෝලේ යන්න වෙන්නේ නැහැ අරවා මේ මගේ බබා තාම චූටි. ඒ වුණාට මම හැමතිස්සෙම හිතන්නේ දැන් එයාට උනත් ඔන්ලයින් ජොයින් වින්ඩෝ උනොත් දවසක දැන් අවුරුදු දෙක තුනකින් මොන්ටසෝරි මට දැනුම තියෙනවනේ ඒ පිළිබඳව ඉතින් අත් එක්ක කරන්න පුළුවන් gederi. ඉතින් ඔක තමයි ඒ කතාව. ඒ කතාව. රයිට් ඕකේ. හරිම සතුටුයි. මේ කතා කරන නම් සෑහෙන දේවල් තියෙනවා අපිට නවත්ත ගන්න බැරි වෙනවා මම දන්නවා. ඒ තරම්ම රසබර කතා. තව කෙනෙක්ගේ ජීවිතේ ගන්න පුළුවන් කතා. නිහාරා. අනික කතා කරද්දිත් මෙහෙම කරලා අපිට බලාගෙන ඉන්න පුළුවන් කතා කරන්න. කියවෙන කියවෙන. හරි. Thank you. ඕදෙන්නවත් එහෙම මට බලාගෙන ඉන්න පුළුවන්. මෙහෙම කර. හලෝ නිහාර කියන්නේ තර රේඩියෝ එකේ කතා කරන බොහොම ස්තුති ආදරේ මේ අපි මේ ඕනෑ බෑ ගේම් එකට දැන් ඔයාව සම්බන්ධ කරගන්න හදන රේඩියෝ එකත් එක්ක ලයිව් සම්බන්ධ වෙන්න හදන්නේ අපි අනිත් ෆෝන් එක ගමු අපි අනිත් ෆෝන් එක අපි ළඟට ගමු තපොඩි ලවද්ද තපර ගන්න තියෙනවා ආ ඒක ළඟම තියාගෙන ඉන්නේ කොන්දේ සිට අපි මතක් කරන්න හරි නේරකි මම කොන්දේ සිටික මතක් කරන්නම් ඕනෑ බෑ කියන වචන තුන කියන්න බෑ අපේ ගේම් එකේදී තනි වචනෙන් උත්තර දෙන්නත් බෑ එකම වචනේ තුන් පාරක් කියන්නත් බෑ තප්පර පහකට වැඩිය නිශ්ශබ්ද වෙන්නත් බෑ ලියන භාෂාවෙන් කතා කරන්නත් බෑ විනාඩියක් දෙනවා විනාඩියක් අපි දෙනවා හා ඕකේද හා ඕකේ ඕකේ අපිට තව සුළු මොහොතක් තියෙනවා අපිට තව සුළු මොහොතකින් අපි රේඩියෝ එකත් එක්ක ලයිව් සම්බන්ධ වෙනවා පොඩි වෙලාවකින් අපි ලයිව් එකත් එක්ක ජොයින් වෙමු අපි ඒ අතරතුරේදී නිහාරට අපි රික්වෙස්ට් එකක් දුන්නොත් සින්දුවක් කියන්න කියලා ඔව් දැන් කියන්නද ඔව් දැන් කියන්න ආ
නිකන් ඔළුවට එන එකක් කියනවා හොඳයි හරි ආදරේ හිතනවා දැක්කම දෙවඟන වාගේ ලස්සනයි පොඩකින් සුදුම එනවා ළඟටම දැන් හොඳයි ආදරේ හිතනවා දැක්කම දෙවඟන වාගේ ලස්සනයි පොඩකින් සුදුම එනවා ළඟටම දැන් හොඳයි अभी अरे फोन लेके बोलिए मैं कर सुबह संध्या वाक वेला उदान हाउस इट नाइ सेंडू एना या कम ऑन चलो लेकर हरी ओके आ देन हरी बोलो तो मामा एक ही नहीं है ना आ रहा है मामा एक ही वॉल्यूम को होम डाउन कर मैंने म्यूट बटन ने का पेन है Tina. अंतिम ආදර කරන හැමෝගෙම ආදරය දිනාගත රංගන ශිල්පිනිය කියුට් ගර්ල් ඒ තමයි වෙන කවුරුත් නෙමෙයි නහරා පීරි සොනබිට එක මේ වෙලාවේ ලයිව් සම්බන්ධ වෙනවා අයිබෝන් සුබ සන්ධ්‍යාවක් අයිබෝන් සුබම සුබ සන්ධ්‍යාවක් ඔය දෙන්නට ඉතින් ඉතින් කොහොමද ජීවිතේ මේ දවස්වල මොකද කරන්නේ ගෙදරට වෙලා දින්නවද වැඩද කොහොමද ආයි මම නම් හෝ දැන් මම අම කෙනෙක් නේ මට වගකීම් ගොඩාක් තියෙනවා ඉතින් ඇත්තටම කිසිම වැඩසටහනකටවත් සහභාගී වෙන්නේ නැහැ බබා නිසා විශේෂයෙන්ම මේ කොරෝනා තත්ත්වෙත් එක්ක ඉතින් ඇත්තටම මේ දවස්වල ගෙදරට වෙලා තමයි ඉන්නේ හොඳයි හරි පරිස්සම් වෙලා ඉන්න තරමට අපි හැමෝටම හොඳයි ඉතින් අනිවාර්යෙන් නිහාල රයිට් අපි ඔයාලට විනාඩියක චැලෙන්ජ් එකක් දෙන්න කියලා දන්නේ ඔන්න නිහාල් පීරිස්ව ලයිව් බලා ගන්න පුළුවන් අපි කටියට කියනවා අපි ෂායිෆෙන් පේජ් එකට යන්න ගිහිල්ලා ටැග් කරලා ඔන්න නිහාල් පීරිස් ලයිව් බලා ගන්න පුළුවන් මේ අපි කතා කරන්නේ මේ වෙලාවේ අපි දෙක කතා කරන්නේ ලයිව් Facebook ලයිව් එකත් එක්ක ඉන්න ගමන් ඉතින් ඔයාලේ හැමදේම ලයිව් බලන්න පුළුවන්කම තියෙනවා ඔය චැලෙන්ජ් එක බාර ගන්නවද අනිවාර්යෙන්ම प्रोग्राम पटांग गेम कथा कर राइट ऑन में ना एकाए दिखाए तूने क्यों ना एकाए दिखाए तू ना ये सारे के पटन गान ना देंगे ना निहारा पीरिस क्या ना डिलन मुकदा होंडिंग इन ना हाँ होंडिंग नहीं ने मामा होंडिंग इन ना वा इन्हें मोरटू ने मोरटू का थामाई मागे गाम इधर इपोदुने मोरटू आमदा मामा इपोदुने
ජයවර්ධනපුර රෝහලේ. ඒ රෝහලෙන් ආවේ ගෙදර මොකහටද ආවේ ලංකාවේ? වාහනෙන් කියලා හිතනවා. වාහනෙන් ආවේ කොහටද? ගෙදර කාමරයට වෙන්න ඇති. ගෙදර තියෙන්නේ? නිවස තියෙන්නේ ලංකාවේ බස්නාහිර පළාතේ. හරි අමාරු උත්තර දෙන්නේ නේ. මේක චැලෙන්ජ් එකක් නේ. නිසා ඒක ලොකු ප්‍රශ්නයක් නෑ. හැබැයි වාඩි චැලෙන්ජ් කියන්නේ කනේ අභියෝග. අභියෝග වලට මම ආසයි. ඒ ප්‍රශ්න නෑ නේ. මම ගැටලුවක් නෑ නේ තරගය තුල. ගැටලුව ඉතින් තියෙන්නත් පුළුවන්. රයිට්. ලංකාවේ මේ වැඩියෙන් යන්න කැමති කොහෙද? වැඩියෙන්ම යන්න කැමති down south. රයිට්. ලෝකේ? ලෝකේ දැන් හිතන්නේ උනා බෑ ගේම් එකෙන් දිරලා ඇති කියලාද පරිදිලා ඇති කියලාද? අපි බලමුනි. වැඩියම කන්න කැමති මොකද්ද? කන්න ගොඩක් ආසයි කොත්තු. රයිට් ඕකේ. මම කැමතිම කෑම කොත්තු. තරගෙ තුල මෙලසින් ජයග්‍රහණය කරනවා අපේ මිනිසුන් සෙපැද. හුරේ. උණුසුම වැදු. හුරේ හුරේ. පිපි හුරේ. පුදුමාකාර කල්පනාවෙන් හරිම මේ තියුණු ලෙස උත්තර දුන්නා නේද නියම. අහස තමයි ඕනම වෙලාවක ඕනම දෙයක් කරන්න කියන්න කලින් ගොඩාක් අපි නිකන් කට දෙනවට කියන්නේ දෙපාරක් හිතලා කියන්න කරන්න කියලා නෙමෙයි. ඒ දෙපාරක් මදි. දහස් වාරයක් හිතලා තමයි ඒක කරන්නත් ඕනේ කියන්න ඕනේ. අපි උණුසුම්සුම වැතුනේ හර අපි සම්මානසේදී ජයග්‍රහණ කරනවා මේ වෙලාවේ. මොකද හිතන්නේ අපි කෝල් ස්පොට් ප්‍රෝග්‍රෑම් එක ගැන ගේම් එකට එන්න හමුණ එක ගැන මොකද හිතන්නේ? ඇත්තටම මං හිතන්නේ මේ වගේ කාල වකවානුවකදී ස්පෙෂලි දැන් අපි හැමෝම ගොඩක් අය වැඩට යන වැඩට යනවා. නමුත් ඒ අන්නේ හින ස්ට්‍රෙස් එක මේ ජීවත් වෙන්නේ ලොකු හින ස්ට්‍රෙස් එකක් තියාගෙන මේ කොරෝනා ප්‍රශ්නෙත් එක්ක. ඉතින් මං හිතන්නේ මේ වගේ දේවල් අපේ මනස නිදහස් කරගන්න, මනසට විවේකයක් ලබා ගන්න, මනස නිකන් රිෆ්‍රෙෂ් කරන්න හරි ෂෝක් දේවල් මේ. මම ප්ලේ කරාට ගේම් එකට සායිසෙම අහගෙන ඉන්න අයටත් ඒක නිකන් ඒගොල්ලෝ ඉන්න ප්‍රශ්න වලින් පොඩ්ඩක් එහාට යනවා. ඉතින් thank you so much මේ ඔයගොල්ලෝගේ ෆෑන්ස් ලා වෙනුවෙන් සහ මේ සමාජය වෙනුවෙන් ඔයගොල්ලෝ ලොකු මෙහෙවරක් කරන බාන. කොරෝනා ආසෙත් ඔයගොල්ලෝ ඔය දෙන්න ගිහිල්ලා මේ ප්‍රෝග්‍රෑම් එකක් කරනවානේ. ඒ මොකද ඒ ෆෑන්ස් ලා තියෙන ආදරේ නිසා. I think thank you so much. සාර්ථකව දැන් අපි මේ දැන් ගෝල් ස්පොට් එකේ හැමදාම ආටිස් කෙනෙක් සම්බන්ධ වෙනවා. හැබැයි එන කොම ආටිස් කෙනෙක්ම මේ පන්දුවෙන් දෙකෙන් තුනෙන් දෙවි යනවා. දෙවි යනවා. එහෙම එක්කෙනෙක් දෙන්නෙක් වගේ තමයි තරගය වන්න මේ ජයග්‍රහණය කළා. ඒ අතරතුරේ වා බොහොම ලස්සනට ගාන්න බැට් කරා. හරි දැන් ලෙට්ස් ආයි. මේ කට්ටිය ගොඩක් කමෙන්ට්ස් කරනවා. ප්‍රියාන් වනිනායක එතකොට ශාමා චමිලා අසංක කටුගම්පල අපි යාලුවත් පොඩ්ඩක් මතක් කරුනේ හරගෙන නැත්නම් මේ තරහ අනිවාර්යෙන් මේ ටී මේ නිරෝෂි කියනවා ටීනට ආදරේ කියලා ගොඩාක් හාත් සෙවලා තියෙනවා.
අනේ thank you එකෙන් එකෙන් අපි කමෙන්ට්ස් ටික කියමු ඔයාම කියමු ආ රයිට් ඕකේ ප්‍රියන්ත කියනවා මාවත් ගන්නකෝ එන්නකෝ අපි ගන්නා නේද රුවනි කියනවා congratulations thank you මා ප්‍රියන් කියනවා මාව එකට ගන්නකෝ ලස්සන ජීවිතයක් කියනවා hi නිලූෂි නිලූෂිද කොහෙද දැන් ඩිලන්ට් හාට් 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 එවලා තියනවා ලස්සනයි අද ඇයි අනිත් දවසට කැතයිද හදවතින්ම කියන්නේ අහගෙන ඉන්න හැමෝටම මගේ ෆෑන්ස්ලට මගේ හේටර්ස්ලට ෂායිෆ්එම් එක අහගෙන ඉන්න හැමෝටම මම කියන්නේ ඇත්තටම මේ right now මගේ මාමා කෙනෙක් කොවිඩ් හැදිලා ඉතාමත් අසාධ්‍යයි මගේ අම්මගේ අයියා පොඩි අයියා ඉතින් ඒක ඇත්තටම ඥාතියෙක්ට හෝ තමන්ගේ පවුලේ කාට හරි එහෙම වෙන්න ඕනේ ඒකේ බරපතලකම තේරුම් ගන්න තවමත් සමහරක් අයට ඒ නැත්තම් ඒ වේදනාව ඒ බය එන්නේ නැහැ ගොඩක් අයට සමහරක් අය මම දන්නවා වැක්සීන්ස් ගහන්න නැතුව මම හොඳටම දන්න සමහරක් මේ අන්කල්ස්ලා ඉන්නවා මේ වැක්සින් එක ගහගන්නේ මේ කියන්නේ ඕක හැදෙනවා නම් හැදෙයි දැන් මේකයි මම මේ කියන්නේ මේක නිකන් මේ සුයිසයිඩ් බෝමර් කෙනෙක් වගේ මොකද දැන් අපිට කියනවා මම මැරෙන්න බය නැහැ මේක හැදෙනවා නම් හැදෙයි ඒත් ආත්මార్థකාමිකම හේතුව මේක මේ සමාජ විතරක් හැදෙන දෙයක් නෙවෙයි මේක අපි වැක්සින් ගහගන්නේතෝ මට හැදුනොත් මම මට විතර නෙමෙයි මම අනිත් අයට ස්ප්‍රෙඩ් කරනවා සමහරක් විට සිම්ටම්ස් නැතත් අපි කැරියර් කෙනෙක් වෙන්න පුළුවන් එතකොට ඒක මේක බෝ වෙනවා ඉතින් මේක මාරාන්තිකයි මේක හරි භයානකයි ඉතින් හැමෝගෙම ඉල්ලා සිටින්නේ සෞඛ්‍ය උපදෙස් පිළිපදින්න මාස්ක් මම නම් ඩබල් මාස්ක් දානවා මේ බබාව වැක්සින්ස් වලට එම මේ යාගේ තියෙනවානේ මන්ත්‍රී අර චූටි බබාලාගේ හොස්පිටල් ගෙනියන ඒ යනකොටත් ඩබල් මාස්ක් දාගෙන සර්ජිකල් ග්ලව්ස් දාගෙන එහෙම යන්නේ ගෙදර ආවට පස්සේ කරන්න දේවල් තියෙනවා පොස් දාගෙන අනිවාර්යයෙන්ම මම දවසට තුන් පාරක් ස්ටීම් කරනවා ස්ටීම් කරන එක ගොඩාක් හොඳයි කියලා කියනවා ඉතින් ඒක නිසා මම කරනවා ඉතින් මං හිතන්නේ ඒකෙන් අහිතකර දෙයක් නැහැනේ කාටවත් ඒක අරකට හරි ගියත් නැතත් ඒක හොඳයි නෑ ඇඟට ඉතින් ඒක නිසා කරනවා එතකොට තව එකක් තමයි පෙරුම් කාය ඇගේ දැවටෙන විදියට එහෙම දාගෙන ඉන්නයි කියනවා ඒක දැන් මම ඇත්තටම අද පෙරුම් කාය ගන්න ගත්තා ඉතින් මේක හරි භයානක කාලයක් ඒක නිසා මේක අර තමන් ගැනම හිතලා වැඩ කරන්න එපා මොකද මේක අර කිව්වා වගේ සුයිසයිඩ් බම කෙනෙක් වගේ මේක අනිත් අයවත් එදගෙන තමයි යන්නේ මරණයට ඉතින් සහ තව එකක් කියන්න ඕනේ මම ඉස්සරටම සතුටු නැහැ සමහරක් වෙලාවල් වලට ලංකාවේ ගන්න මේ තීරණ ඒ වෙලාවට ගන්න තීරණ මේ මේක මේ දේශපාලන සම්බන්ධයෙන් නෙවෙයි මම කියන්නේ මම හරි න්‍යූට්‍රල් දේශපාලනයගෙන ඉන්නකොට ඒ ගැන ඉන්නකොට මම හරි න්‍යූට්‍රල් නමුත් දැන් මට මේ මම මේ කතා කරන්නේ මට මගේ මාමට වෙලා තියෙන ඒ වේදනාවත් එක්ක මම මේ කතා කරන්නේ ඉතින් මම හරි මම හැමතිස්සෙම මේ මගේ පවුලයට කියන්නේ මේ ගොඩාක් අවශ්‍ය අත්‍යවශ්‍ය තීන්දු තීරණ ගන්න හරියට පරක්කු වෙනවා අපේ ලංකාවේ මං කියන්නේ පාලකයන් එහෙම කියලා ඒ ගත යුතු තැන් ඉතින් හරි කනගාටු ඒ සම්බන්ධයෙන් සහ මම දන්න ගොඩාක් අයට හරි කලකිරිලා ඉන්නේ ලංකාවේ ජීවත් වෙන්න පවා
ගොඩාක් අපි මම දන්නව යාළුවන් හතර පහ දෙනෙක් ඒ ෆැමිලිස් වෙන රටවල් වලට යනවා මේ අවුරුද්ද ඇතුළත එච්චර එපා වෙලා තියෙනවා අපි දකින්නවා අපි වැක්සින් එක ගන්න පණිවිඩය මතක් කරමු නිහාර කට්ටිය අනිවාර්යෙන්ම ඔව් දැන් මේ මගේ නේද මගේ වල්පල් එක එකක් කියන්නේ නෑ නෑ අපි ඔව් मर्दने मेरी डॉक्टर्स समहारका इन्ना අනේ අපි ඉමු ඇස්ට්‍රසෙනිකා එනකම් සමහරවිට අපි ඉමු මේ ෆයිසර් එනකම් දැන් නම් එනකම් ඉඳලා හරියන්නේ නැහැ එතකොට කොරෝනා හැදෙලා දැන් තියන්නේ මොකක්ද ඒක ගහගන්න ඒක තමයි මට කියන්න දෙන්න තියෙන පණිවිඩය ප්ලීස් මොකද මේක මේක හරි ඩේන්ජරස් හරි ඩේන්ජරස් හබොන් පරිසම්ර ඉන්න ඕනේ මේ ඉතින් එනහාරා කොන්න මේ ගොඩක් ආදරෙන් හැමෝට මේ දේවල් ගැන මතක් කරලා ඒ වගේම කියන්නුනේ මේ කමෙන්ට්ස් අතරේ තියෙන මේ බබාට ගොඩක් ආදරේ කියලා කටි මම දැන් මේ කමෙන්ට්ස් උත් බලනකොට ඒ අතරේ ගොඩක් අය කමෙන්ට් කරන නේහාකි බබාට අපි ආදරෙයි මේවයි කියලා මොකද මමත් ෆොටෝස් දැක්ක Facebook එකේම හරිම අම්මි වගේම තමයි හරිම කියුට් බබෙක් සමේ අර මදර් යාව ගේන්නද එයා මෙතනට ගේන්නද තප්පරයකට අනේ ගේන්න 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 අපි ගොඩක් තප්පර තප්පරේ ඉන්නවද අපි ඉන්නවා තප්පරයන්ම ආවෙනක අපි ඉන්නකො ඔරද බලමු මේ නිදි නැත්තම් ගේනන් ඔකේ පොඩක් රයිට් ඔකේ අපි එතක මේ කමෙන්ට්ස් කියවන්න අපි ආලුවන්ගෙන් ප්‍රියාන් වරිඩාරච්චි එතකොට හෂා නුජිත් මරුවා ලස්සනයි කියලා තියෙනවා නිලුෂි රාජපක්ෂ නෙහාර ඔයාලට ආදරේ කියලා තියෙනවා ප්‍රියාන් වනිනායක ක්‍රිෂාබන් රෙඩ්ලි අපේ මේ වෙලාව අපේ ලයිව් එක බලාගෙන ඉන්න අපේ යාළුවෝ 990000ක් දැන් අපේ ලයිව් එක 1000ක් බලන් ඉන්නවා Facebook live බලන්න Facebook live එක සෑහෙන පිරිසක් මේ නිහා මේ අපි Facebook live එක share කරනවා thank you ගොඩක් ආදරේ මේ කවුසල් මොහොතකින් නිහාර පීරිස් තන්න ආවා බබා hi what you saw hey no no අපි ඔන්න කට්ටියල බලාගන්න පුළුවන් නේ ආර පීරිස් ආදරණීය ආදරණීය චූටි පැටි මේලි 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 හයි මට දිනව ඉන්නේ එයා එයා දැන් ඩාන්ස් කරනවා අ පොඩක් ගහෝඩා මේ දෙන්නේ නැහැ ඩාන්ස් කරන්න ඕ අනේ සින්දුවක් මුකුත් අපි අර බල්ලා බුරද්දි තියා ඩාන්ස් කරනවා ඩාන්ස් කරනවා දැන් අම්මා ඩාන්ස් කරනව නේද මම දැක්ක මම ඊයේ පෙරේද මේ කවර් එකක් දාලා තිබුණා මට අස්සෝ කියලා තිබුණා ඒක හයි ඔව් මේ දාන්නකෝ නැත්නම් ඩාන්සින් පැත්තගෙන ඔව් ඉතින් ඒක නම් මට උපත්තියම ලැබිලා තියෙන මේ පුදුමාකාර ටැලන්ට්ුවක් දෙවියන් වහන්සේ විසින් මගේ අම්මගේ තාත්තගේ නටන්නත් පුළුවන් හොඳට ඒ කියන්නේ ඒක ප්‍රොෆෙෂනල් ඩාන්සර්ස්ලා නෙවෙයි ඒ කියන්නේ ඒගොල්ලෝ ඇඟේ තියෙනවා රිද්මය ඒ බීට් එක එහෙම ඉතින් කොහොම හරි ඉතින් පොඩි කාලේ ඉඳන් නටනවා දැන් ඉතින් මට නෙහර ඩාන්ස් ස්ටුඩියෝ කියලා ස්ටුඩියෝ එකක් තියෙනවා අනේ නෑ ප්‍රොෆෙෂනල් ඉන්ස්ට්‍රක්ටර්ස්ලා එවිලා ක්ලාසස් කරනවා स्टेज पुदुमाकार නිකන් තුම්ම ජවයක් එනවා ඒයි තියන ඒ නැටුමට තියන ආදරේද ඉතින් මම හිතුවා මං වගේම තව ගොඩාක් අය ඉන්නවනේ නර්තනයට ආදරේ කරන අය ඉතින් ඒක නිසා ස්ටුඩියෝ එක ඕපන් කරා ඉතින් ඒක තමයි නැටුමේ කතාව අපිත් එන්න ගේනගේ ස්ටුඩියෝ එක පැත්තේ ඇවිල්ලා යන්න මේ අපිත් කැමති ඩාන්ස් කරන්න එන්න ජිම් එක තියදවට මට ජිම් එකක් නැහැ.
හැබැයි නහරක්ගේ ගැන කියන්න ඕනේ. කියන්නේ කට්ටිය දැන් හිතනවා අපි මහතයි මෙහෙමයි කියලා හිතලා කට්ටිය මම ඒ ගැන කියන මම බබාව දීලා එන්නද නැත්නම් යා මම ටැග් ගාලා දීලා එන්න. මේරි බයි. 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 බයි බයි. බයි බයි. දීලා එන්න. क्रियाशी hyper active everything unath man aasana nithan ohoma everything tak 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 wedak karath tak 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 ehema iting then mama ara ek kaalayak tiyena ekena tibuna ekena man ara workout karanna addict wetcha e mama us wala innokota thamai ettata meka wedi une ඊට පස්සේ මම ආවම බැකි නැතිනේ නිකන් හරි කෙට්ටු ඒ අර වර්ක්අවුට් කරන එක නවත්ත ගන්න බෑ. ඒ අර හැම දෙයක්ම අර ඕනම දෙයක් ඕනාට වඩා හොඳ නෑ කියනවනේ. ඉතින් ඒ ගැන ඒ කියන්නේ ප්‍රොඩක් එක කියන්නේ ඒක ඔඩ්විත් කිය ගන්න ඕනම දෙයක් ඕනාට වඩා හොඳ නෑ. නමුත් මම හරි ආසයි ෆිට් එක කියන්නේ දැන් මගේ ප්‍රෙග්නන්සි ජර්නි එක ගත්තොත් දැන් මම හැමතිස්සෙම හිතුවා මම ප්‍රෙග්නන්ට් උනත් වුණාම මම හොඳට එක්සර්සයිස් කරලා ෆුල් ෆිට් ප්‍රෙග්නන්ට් මම් කෙනෙක් වගේ ඉන්නවා කියලා. මයි ගොඩ් ප්‍රෙග්නන්ට් වුණා තමයි වමන යනවා මට හෙඩෙක්ස් ආවා ට්‍රෙඩ්මිල් එක ගෙදර තියනවා. ඒ ට්‍රෙඩ්මිල් එක බලනකොටත් මගේ ඔළුව රිදෙනවා. ඉතින් ඒ මාස 9ම මම ડોක්ටර්ට කිව්වා ડોක්ටර් මට මුකුත් කරන්න බෑ මට හරි මහන්සි කියලා. ડોක්ටර් කිව්වා ඔයා එක ගැන වැඩි ස්ට්‍රෙස් වෙන්න එපා. ඔයා ගෙඟ හදා ගන්න පුතා බබා ඉපදුනට පස්සේ කියලා. ඊට පස්සේ මම ඒ මාස 9 කෑවා කියන්නේ හොඳට කෑවා. බබා ගැන හිතලා හොඳට කෑවා නිදාගත්තා ෆිල්ම්ස් බැලුවා ඒව තමයි කරපු එකම දේ. මං කිලෝ 30ක් වැඩි වුණා. මම 48 හිටියේ. එදා ඩිලිව කරන දවසේ බලද්දි 78යි. ඊට පස්සේ කොහොම හරි මම හැබැයි මගේ ඔළුවේ තිබුණා මං ડોක්ටර්ගෙන් හැමතිස්සෙම ආනවා අනික තමයි මම මගේ අහගෙන ඉන්න අයට කියන්න ඕනේ තමන් ගැන දැන් ගොඩාක් අය අහනවනේ හැම ගැන මොකක් මගෙන් අහනවා අක්කා හැම ඕම තියාගන්නේ කොහොමද කොණ්ඩේ මෙහෙම තියාගන්නේ කොහොමද මේ මට මේ ප්‍රශ්න තියෙන අර ප්‍රශ්න මම හැමතිස්සෙම කියන්නේ වෙනද පොලේ ගොඩාක් ප්‍රොඩක්ට්ස් තියෙනවා හරිද ඒ ප්‍රොඩක්ට්ස් දැන් තීනා ඔයාට හරියන්නේ එකක් මට හරියන්නේ නැති වෙන්න පුළුවන්. සමහර විට ඒක ගත් එකේ තිබ්බ ලස්සනක් නැති වෙන්න පුළුවන්. එහෙමයි. විලන්ගේ සිස්ටම් මේ බඩි සිස්ටම් එක හැටියට ඒක වෙන විදියකට රියැක්ට් කරනවා. ඉතින් මම හැමතිස්සෙම හැමෝටම කියන්නේ කාගෙන්වත් අහන්නත් එපා මගෙන් අහන්නත් එපා. ඒවට ස්පෙෂලිස්ට්ලා ඉන්නවනේ ස්කින් එක සම්බන්ධ වෙන්න රයිට්. ඩොක්ටර් දෙගින් කියන ඩොක්ටර් මට ඕනි සුදු වෙන්න. නෑ එහෙම සුදු වෙන්න හරි කැමතිනේ ඉතින් කවුරුත් කියපු පාලි මං කියන්නේ ඒක වැරදි කියලා නමුත් කවුරුත් කියපු පාලිට ගිහින් ක්‍රීම් එකක් ගන්නවත් ඉන්ජෙක්ෂන් ගන්නවත් ප්‍රති ගන්නවත් එපා එම මං කියන්නේ කරන්න එපා කියලා නමුත් හරි විශේෂඥයෙක්ගෙන් ඒ හරි දැනුම අරගෙන කරන දෙයක් කරන්න එනිවේස් කොහොම හරි මගේ ડોක්ටර්ට මං කිව්වනේ දැන් මට වර්ක් අවුට් කරන්න ඕනේ ඩිලිවරි එකෙන් පස්සේ ડોක්ටර් කිව්වා මං සී සෙක්ෂන් ડોક્ટર ક્યુઆ મે 6 વીક્સ ફોલોઇંગ પાસે ઓયા ઓમ હેમિંગ ઇન્ટેન્સ વર્કઆઉટ બે ઓમ હેમિંગ પતંગ ગન કેલા એ ક્યુઆ બાય મગે ટ્રેનર સેમ બહોમ આદરે મતક કરનો સેમ કે સહ ડોક્ટર કે મેક અનુ એડવાઇસ એક અનુ તમામ હેમ દેયક મા મમ કરે એક નિસા મન નોક ઓન વુડ મટે કિસી પ્રશ્નયક નહે દેન નતા કુંદે અમારુ એન્ડ પુલવાન અર වෙන ලෙඩ එන්න පුළුවන් ඒක හරිය අතුරු ආබාධ එන්න පුළුවන් හරියට කරේ නැත්නම් ඉතින් කොහොම හරි මාස දැන් මගේ ට්‍රේනර්ට ඕනුනේ මාව 55ට
ගෙන්නන්න මම 48 මට 48 ටම යන්න ඕනේ නෑ මොකද ඒක ටිකක් කෙට්ටු වැඩි නිසා ඕ ඉතින් ම ට්‍රේන කිව්වේ නිහාර ඔයාලට 55 හොඳයි ඒත් මං කියන්නේ 55 නේ 52 ට යමු එතකොට මට අර අර ටික තියෙනවනේ කිලෝ 3ක් තුනක් තියෙනවා මට ඕන තරම් ඒක ප්ලේ කරන්න පුළුවන් කනවා නම් කන්න පුළුවන් ලේසි කොහොම හරි ඉතින් දැන් මං 53යි දැන් බබා හම්බ වෙලා මාස 7ක් ගියා 53යි ඇත්තට මාස 7ක්වත් යන්න දැන් මේ කොරෝනා එක නිසා මට ජිම් එකට යන්න බැරි වුණා මං ගෙදර තමයි වර්ක් අවුට් කරන්නේ ඉතින් මං කියන්නේ වීක් එකට එක දවසයි වර්ක් අවුට් කරන්නේ නෑ මම දැන් පටන් ගත්තේ දැන් ඩිලිවරි එකෙන් පස්සේ දැන් මම පටන් ගත්තනේ වර්ක් අවුට් කරන්න දවස් 7ම ගියා දවස් 7ම දෙකක් විතර මං ජිම් එකේ ඉන්නවා දෙකක් දෙකම ආරක් විතර ඊට පස්සේ ඒක අඩු කරා මන්ඩේ ටු ෆ්‍රයිඩේ දවස් 5 ගියා ඊට පස්සේ මං ගෙදර ඉන්නකොට මම කොහොමදත් මන්ඩේ ටු ෆ්‍රයිඩේ වර්ක් අවුට් කරනවා විනා ඇස්තරම් පැයකම ආරක් විතර පැයකම ආරක් විතර වර්ක් අවුට් කරනවා Saturday Sunday මම මුකුත් කරන්නේ ඒක මගේ off days. ඉතින් ඒ විදිහට මම දේවල් කළමනාකරණය කරගන්නවා. ඉතින් මට කියන්න ඕනේ සමහර කය ඉන්නවා මේ බබාලට ආසයි බබාලා හදන්න කැමති නෑ මේ ඇඟ ගැන හිතලා. මං කියන්නේ මේ පදවිය මට ඒක වචන වලින් කියලා නිම කරන්න බෑ. ඒ තරම් හරි උතුම්. මේක නිකන් අකුරු තුනක වචනයක් නෙමෙයි අම්මා කියන්නේ. ඒක පිටිපස්සේ ගොඩාක් වගකීම් තියෙනවා ඒක මිස් කරගන්න එපා නිකන් මේ ඇඟ ගැන හිතලා මොකද අපි අපි හැමතිස්සම හිතුවොත් මම මේක අනිවාර්යෙන් මට කරන්න පුළුවන් කියලා කිලෝ 78ක් නෙවෙයි කිලෝ 200ක් වුණත් ඇඟ බස්සන්න පුළුවන් හැබැයි ඒකට අදිෂ්ඨානයක් තියෙන්න ඕනේ يعني මට මේක පුළුවන් කියන එක හැමදාම පත ගොඩාද කියන නිකන් නෙවෙයි ඉස්ලාම කියන්නේ ඔය දෙන්න හරි ෂෝක් ඔය දෙන්න ලස්සනයි ඔය දෙන්නගේ කතාහන ලස්සනයි මට පේනවා ඔය දෙන්නට ගොඩාක් ආදරේ කට්ටිය ඉන්නවා I think thank you so much saha me man issalat kiwa wage thank you oya madiriyata gihilla ogoloth risk ekak me oya aran tiyenne ekata thank you so much saha shaifen hemadama prekshakat ekka innawa saha artistlat ekka innawa mokada meka vice versa deal ekak ne den ogolonta ogolu stutiwanta wenawa mata mama awata මම ආටිස් කෙනෙක් වශයෙන් ස්පෙෂලි මේ ගෙදරනේ ඉන්නේ මම දැන් ඒක මටත් ඒක ලොකු දෙයක් මගේ ප්‍රේක්ෂකයන්ත් එක්ක මට සම්බන්ධ වෙන්න පුළුවන් අවස්ථාවක් ඒක මට ගොඩක් ලොකු දෙයක් ඉතින් ගොඩාක් ස්තුතියි සහ ඔය දෙන්න සහ මුළු ස්ටාෆ් එකම පරිස්සමෙන් ඉන්න අපි වහගෙන ඉන්න අයට කියන්න ඕනේ පරිස්සමෙන් ඉන්න තමා ගැන විතරක් හිතන්න එපා වැක්සින් එක ගහලා නැත්නම් අනිවාර්යයෙන්ම වැක්සින් එකක් ගහගන්න ඕනම જાතියක් කමක් නැහැ ඔක්කොම හොඳයි කියලා හිතලා ගහගන්න පරිස්සමෙන් ඉන්න ආදරේ හැමෝටම හරි බොහොම ස්තුතියි ඔයාලට ඒ ඉස්සරහට කරන්න ඉන්න හැම වැඩ කටයුත්තක්ම සාර්ථක වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා එහෙනම් ඉතින් අදට අපි ලයිව් එකකින් ගිහින් යන ලෑස්ති වෙන ඒ වගේ මේ වෙලාව අපි ලයිව් එක බලන් ඉන්න කට්ටිය කමෙන්ට් කරපු ෂෙයා කරපු හැමෝටම thank you so much අදට අපි ගිහින් යන ආදරේකට හරියක් මම චීනා ආදරේ නියාරා ස්තුතියි ජයන් ජෑම වේවා එකේම සුභපතනවා හැමදේම ලස්සනට සාර්ථක කරගන්න ශක්තිය ධෛර්ය ලැබේවා එහෙනම් ගිහින් එන්න අපි හැමෝටම ජය වේවා කියනවා මේ නිහාර පීරිස් මේ
තීනම් වෙඩිලා බයි.